සුන්දරලව අල්ලන්න කොළඹින් ආපු මැරයෝ දෙන්නගෙන තවමත් හරි හැටි ආරංචියක් නැති තැන දොලේ මහත්තයා තීරණය කරනවා මහා රෑම කැලේ මැද තියෙන සුන්දරල නැවතිනායන පාළු ගෙදරට යන්න. ඉතින් සමන්තත් දොලේ මහත්තයත් එක්ක මේ ගමන යන්නේ නැහැදවත් දොලේ මහත්තයා ඒකට කැමති වෙන්නේ නැහැ. ඉතින් කොළම් කුට්ටම් විකාශය අතරතුරම මම හැමදාම ඔයාලට කිව්ව කතාවක් තමයි මේ පාළු ගෙදර සිද්ධුණු අබිරහස් මරණයට දොලේ මහත්තයා අනිවාර්යෙන්ම සම්බන්ධයි කියන කතාව. ඉතින් ඒ දේ ගැන හරියටම කොළම් කුට්ටම ලබන සතියේදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මහා රෑම කොළඹ ඉඳන් ආපු කොල්ල දෙන්නට මොකදුනේ කියලා බලන්න දොලේ මහත්තයා පාළු ගෙදරට ගියත් දොලේ මහත්තයා හීනෙකින්වත් හිතපු නැති විදිහට මීට ගොඩක් කාලයකට කලින් හම්බුණු කෙනෙක් මහා රෑ පාළු ගෙදරට යන දොලේ මහත්තයාට හම්බ වෙන්න නියමිතයි. ඉතින් දොලේ මහත්තයා මේ වෙනකොට හිතන් ඉන්නේ සුන්දරලා කියන්නේ CID ගේ පොලිස් නිලධාරීන් කියලා නිසා මහා රෑ තනියම පාළු ගෙදරට ගිහින් දොලේ මහත්තයා හොඳටම බය වෙලා ආපහු හෝටලයට ආවත් එතනින් පස්සේ දොලේ මහත්තයා තීරණය කරනවා කාලෙකට කලින් අතහැරලා දාපු පාළු ගෙදර සිද්ධුණු ඒ බිහිසුණු දෙයම ගමේ යන්නේ නැතුව ඉන්න සුන්දරලටත් කරන්න. මොකද එහෙම නොවුනොත් දොලේ මහත්තයා හිතනවා මේ හැමදේම සුන්දරල හොයාගනි කියලා. ඉතින් මෙතනින් පස්සේ තමයි සුන්දරලා මේ අබිරහස ගැන හොයන්න පටන් ගන්නෙ. හැබැයි මම ඔයාලට තව කතාවක් කියන්නම්. දොලේ මහත්තයා මේ දකින හොල්මන පිටිපස්සේ ඉන්නේ සුන්දරයි ජිනයි. මොකද මං කලින්ම ඔයාලට කිව්වනේ කොළම් කුට්ටම ඉස්සරහට සුන්දරයි ජිනයි ගමේ අයට හොල්මන් මවල පෙන්නනවා කියලා. ඉතින් කොළම් කුට්ටම කතාව ඉස්සරහට ඔයාලා හිතන්නේවත් නැති පැත්තකට ඇදිලා යන නියමිතයි. ඉතින් ඒ දේවල් හැමෝටම කලින් දැනගන්න දිගටම රැඳිලා ඉන්න ගොසිප් ස්ටුඩියෝ සමග ඔයාලට සුබ දවසක්.